පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විශේෂයෙන් ලංකා විදුලි බල මණ්ඩලය හැටියට මේ අමාත්‍යංශය භාරගත්තට පස්සේ අපි මුහුණ දුන්න බරපතලම අභියෝගය තමයි පසුගිය රජය විසින් අපේ ලංකා විදුලි බල මණ්ඩලයේ දීර්ඝකාලීන ජනන සැලැස්ම අපි අවුරුදු දෙකෙන් දෙකට අලුත් කරමින් අවුරුදු 20කට ජන සැලැස්මක් හදනවා. ඒ අනුව සෑම වසර දෙකකටම සැරයක්ම බලාගාර ඉදිවිය යුතුයි. නමුත් 2014 ඉඳලා 2020 වෙනතෙක් ලංකා විදුලි බල මණ්ඩලය කිසිදු බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කරලා නැහැ. අපි ඔබට කියන්න ඕනේ, අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාරගත්තට පස්සේ අපි 2010 නොරච්චෝල් බලාගාරය හැදුවා, ඒ වගේම ඉහළ කොත්මල බලාගාරය හැදුවා, ඒ වගේම කෙරවලපිටිය බලාගාරය හැදුවා. ඒ නිසා එයින් එහාට කිසිදු බලාගාරයක් 2014 නොරච්චෝලේ අවධාන අධියර එළියට ආවේ කිසිදු බලාගාරයක් 2014න් පස්සේ මේ කාලය තුල ඉදි වුණේ නැහැ. දැන් අද වෙනකලුත් ඉදි වෙන්න තීන්දු කළා නැහැ. දැන් අපි කඩිනමින් මේ ජනන සැලැස්මට අනුව බලාගාර ආරම්භ කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. කෙරවල පිටිය LNG ප්ලාන්ට්ස් දෙකක් අපේ එනවා. ඒ නිසා මේ කටයුතු පිළිබඳ දැන් කඩිනම් කරගෙන යනවා. මේ බලාගාර ඉදි වෙලා අවසන් වෙන්නේ 2020 වසරේ. එතකොට 2005 සිට 2020 වසර දක්වා කිසිදු බලාගාරයක් ඉදි වෙලා නැහැ. ඒ නිසා මගේ ළඟ තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලයෙන් DSR අලහකෝන් මාතා ජෙනරල් මැනේජර් සිස්ටම් කන්ට්‍රෝල් එකේ. මම එතුමාගෙන් ඉල්ලීමක් කරා 2005 සිට 2014 සිට මේ දක්වා ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මට අනුව ලංකා විදුලි බල මණ්ඩලය මේ විදුලි බලාගාර ඉදිරි නොකිරීම නිසා විදුලි බල මණ්ඩලයට ලැච්ච පාඩුව කුමක්ද කියලා එතුමා සඳහන් කරලා තියෙනවා. බිලියන 604 පසුගිය රජය විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා රජයට ලංකා විදුලි බල මණ්ඩලයට එච්ච පාඩුව ₹බිලියන 604ක්. මේකට පැහැදිලිව හිටපු විදුලි බල ඇමති රවි කරුණානායක මහත්තයා, ඒ වගේම හිටපු අමාත්‍යංශ ලේකම් බටකොඩ මහත්තයා වගේ කියන්න ඕනේ. breaking.lk